සුබ මධ්‍යහන ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත්විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමයේ නවදහනේ පුවත් සිරස්තල වෙත අපරාධ මර්ධනයට නීති දැඩි කරන්න ජනපතිගෙන් උපදෙස් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණයට අද සිට වැස්ස වැඩි වෙයි චීනයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කම්හලක දැවැන්ත පිපිරීමක් අපරාධ පාතාලය සහ මද්‍රව්‍ය මර්ධනයට දැඩි නීති රීති සමග කඩිනම් වැඩපිළිවෙලක් සඳහා ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා සමාජයට ප්‍රබල අභියෝගයක්ව පවතින මෙම අපරාධ මර්ධනය සඳහා අවශ්‍ය නීතිමය සංශෝධනද කඩිනම් කළ යුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මද්‍රව්‍ය පාලනය අපරාධ අවම කිරීම සහ රතවාහන අනතුරු අවම කිරීම පිළිබඳ පනත් කෙටුම්පත් සංශෝධනයට අදාළවයි මෙම සාකච්ඡාව පැවැත්ුණේ මද්‍රව්‍ය වැටලීම් වලට අදාළව පවතින නීතිමය ගැටලු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා වැටලීම් සඳහා ක්‍රියාත්මක කර ඇති විශේෂ වැඩපිළිවෙලට අදාළ නීති සම්පාදන කටයුතු වල ප්‍රගතියද ජනාධිපතිතුමා විමසා බැලුවා ඉදිරි සති දෙක තුළ එම කටයුතු අවසන් කිරීමටයි ජනාධිපතිතුමා නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දුන්නේ නීති විරෝධී මත්පැන් සහ මද්‍රව්‍ය වැටලීම් වලට අදාළව පොලිස් නිලධාරීන් සැකකරුවන්ට නඩු පැවරීමේදී පවතින නීතිමය බාධාවන් ඉවත් කර ගැනීමට අදාළ වාර්තාව ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට උපදෙස් ලබා දුන්නා මද්‍රව්‍ය වැරදිවලට අදාළ දඩමුදල් සංශෝධනයේ පිළිබදවද සාකච්ඡා කෙරුණා අපරාධ සහ පාතාලයේ මැඩ පැවැත්වීමට ගෙන යන වැඩපිළිවෙල සහ එහි නීතිමය සංශෝධන පිළිබදව විශේෂ අවධානය යොමු කෙරුණා බන්ධනාගාර ක්ෂේත්‍රයේ සිදු කළ යුතු වෙනස්කම් පිළිබදවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළා සියලු නීති සංශෝධන කටයුතු ඇතුළු සෙසු පියවර සඳහා අදාළ ආයතන තම වගකීම් කඩිනමින් ඉටු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළා අදාළ කටයුතු වල ප්‍රගතිය සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් සති දෙකකින් කැදවීමටද උපදෙස් ලබා දුන්නා අනතුරු අවම කිරීම සඳහා හඳුන්වා දුන් අභිවෘද්ධි ලකුණු ක්‍රමේ අඩුපාඩු සපුරා ගනිමින් එය විධිමත්ව ක්‍රියාවට නැන්වීමේ හැකියාව සොයා බලන ලෙසයි ජනාධිපතිතුමා අදාළ අංශවලට දැනුම් දුන්නේ රියදුරු පුහුණු පාසල් ප්‍රමිතිකරණය පිළිබඳවද අවධානය යොමු වුණා අපරාධ මද්‍රව්‍ය පාතාල මේ ඔක්කෝම එකට යන දේවල් අපට අද ලොකු සමාජ අභියෝගයක් වෙලා තිබෙන්නේ ඒ නිසා මේ තියෙන නීති රීති සංශෝධනය කරගෙන බලතල අවශ්‍ය නිලධාරීන්ට දීලා මේවා පාලනය සහ මර්ධනය සම්බන්ධයෙන් ඉතාම කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍යයි ඒ නිසා මේ අංශභාර ප්‍රධානීන් මේකට අවශ්‍ය සහයෝගය දෙන්න අපිට ඔය කියන කාරණාව කියන විදිහට ඉදිරි සති දෙකක් තුනක් ඇතුළත ඉවර කරගන්න පුළුවන් වුණොත් මේ තියෙන ප්‍රශ්න ටික විසඳෙනවා මෙති ඇමතිවරුන් නැතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය දොරේට පත් කිරීම ඉතාමත් කාලෝචිත ක්‍රියාවක් බවත් රට ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සියලු දෙනාගේ සහය හිමි විය යුතු බවත් ලංකා සභාවේ විශ්‍රාමික සම්මාන රතුගුරු ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා පවසනවා කුරුණෑගලදී මාධ්‍ය හමුවේ උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව රටේ නොයෙකුත් අය විවිධ අදහස් ප්‍රකාශ කරන කාල සීමාවක් මේ වැඩි ඡන්ද ගණනකින් ජනතාවගේ කැමැත්තෙන් පත්වන විධායක බලතල තිබෙන ජනාධිපතිතුමෙක්. එතුමාට යම් යම් තීරණ ගැනීමේ විධායක බලතල තිබෙනවා. මෑත කාලයේ බිහිවුණ අතිශය ජන ප්‍රසාදය හිමි කරගත් නායකයෙක් හැටියට අනිවාර්යයෙන්ම සඳහන් වෙන්නේ ගරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා ගත්ත එම තීරණය ඉතා කාලෝචිතයි ඉතා නිවැරදි එතුමාට පූර්ණ සහයෝගය ලබා දීම තුල තමයි අපේ රටේ ස්වෛරී භාවය ඒකීය භාවය ඉදිරි කාලයේදී රැක ගන්නට පුළුවන් වෙන්නේ. අපි දන්නවා විධායක ජනාධිපති තුමෙක් කියන්නේ අපේ රටේ පළවෙනි පුරවැසියා. දැන් එතුමාට මරණ තර්ජනයක් ආවයි පෙරේද. ඝාතනය පිළිබඳ සැලැස්මක් තිබුණා කියලා අපි දැක්කා. නමුත් ඒ පිළිබඳව ගත්ත තීරණ මොනවාද? කවදත් අරමුණු ගත්තේ. මේ අවස්ථාවේදී අපේ අතිගරු ජනාධිපතිතුමාට අපේ නව අග්‍රමාත්‍යතුමාට කැබිනට් මණ්ඩලයට පූර්ණ සහයෝගය දෙමු ජාත්‍යන්තරයෙන් සහ දේශීය නායකින්ගෙන් මම ඉල්ලීමක් කරන්න කැමතියි අපට පරමාධිපත්‍ය කියන එක ඉතා වැදගත් අපට අවශ්‍යයි ඉතා ඉක්මනින් මැතිවරණය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රියාත්මයාල් රවින්ද්‍ර විජේකුණරත්න මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියා. නඩුවකට අදාළ සාක්ෂි ලබා දීම සඳහා ඒ මහතා අධිකරණයට පැමිණියේ. ඒ තරුණිය 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට වන නඩු විභාගයට අදාළවයි. චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නායක විදේශගත වීමට ආධාර අනුබල දුන් බවට වන සිද්ධිය සම්බන්ධයෙන් විජේකුණරත්න මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් දැනුම් දී තිබුණා. බලපත්‍ර නොමැතිව වන අලි ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සමරපුලිගේ නිරාශ් රොෂාන් හෙවත් අලි රොෂාන් නැවැත්තා ඇතුළු විත්තිකරුවන් 7 දිනකට එරෙහිව ගොනුකර ඇති නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහා අධිකරණයේදී අද විභාගයට ගැනුණා. සමරපුලිගේ නිරාශ් රොෂාන් හා වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන ප්‍රියංකා සංජීවනී උපාලි පත්මසිරි ඇතුළු 7 දිනකට එරෙහිව වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත සහ පොදු දීපල පනත යටතේ නඩු පවරා තිබෙනවා. ඒ නීති විරෝධී ලෙස වනාලි 4 දිනක ළඟ තබා ගැනීම සහ ඊට කුමන්ත්‍රණය කිරීම ආදී චෝදනා 24ක් යටතේයි. විත්තිකරුවන්ට පැමිණිලි පාර්ශවයෙන් ලැබිය යුතු ලේඛන නිසි පරිදි අංකනීය කර ඉදිරිපත් කරන ලෙසට ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියෝග කළා. ඒ අනුව නඩුව ලබන පසුවනදා යලි කැඳවීමටයි නියෝග කෙරුණේ. එක්සත් ජාතික පක්ෂයේ නායකින්ට රට ගැන හැඟීමක් නොමැති බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. රට ගැන නිවැරදි තීන්දුවක් ගැනීමට නුදුරේ දීම ජනතාව සූදානම් විය යුතු බවයි ඒ මහතා පවසන්නේ. අර කර්මාන්ත කියලා පහුගිය අවුරුදු 3 මාසේ ටයිපෝඩ් කාර්යම UNP එක බලන්නේ කියලා රට බලන්නේ. උන් හොරවක් කරවල මම කොල්ල කරවලු. ඉතින් දැන් ආපහු වෙනස් වෙනවද? අර කර්මාන්ත වෙනස් කරන්න පුළුවන්ද? ආපහු රණවික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා ආයෙත් ටයිපෝඩ් කාර්යම තමයි ඉන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. පරිලිකෝසික මත මේ වෙලාවේ පොඩි ගා පොඩි චූන්නක් පස්සේ හතර වෙඩි පෙළලා පොඩි ආතල්යක් ගන්නවා පරිමේ ඉන්නේ දැන් ඉස්සර අපි වැඩනකොට රින්ගන වස්සේ පුඩු වස්සේ ආපහු නැගිටිනකොට පුඩු පෙරලා යන එක උඩට ඒ රහිනිකෝසික මතයේ ඇති රහිනිකෝසික මතයේ එක්සත් ජාතික පක්ෂයට ස්වදේශික වාදයේ කවන්න බෑ එක්සත් ජාතික පක්ෂය වෙන රටාතර මිනිස්සු හැබැයි නායකයා රටාතර කරමිනේ නෙවෙයි බලයෙන් මේ ඕන දෙයක් කරන්න පුළුවන් කෙනෙක් තමයි රහිනිකෝසික මත ඒ නිසා අපිට හම්බලා තියෙන අවසන් අවස්ථාව මේ ඉදිරි මහමැතිවරණය පමණයි දැන් ඇස් වෙන්න ඕනේ මෛත්‍රී මහින්ද ආණ්ඩුවක් එක්ක ලංකාවේ සම්පත් විකුණුවේ නතර කරන රට පාවා නොදෙන ජීවසුම් වල අස්සන් නොකරන අලුත් ආණ්ඩුවක් හදන වැඩපිළිවෙල තමයි අපිට ලැබෙන 7 වෙනිදා 8 වෙනිදා පස්සේ තියෙන්නේ පඬුවස්නුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන් දිස්ත්‍රික් සංවිධායකවරුන් හා පළාත් දේශපාලන නියෝජිතින් දැනුවත් කිරීම වෙනුවෙන් උත්සවය සංවිධානය කර තිබුණා වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතාතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා දිවයිනේ වැසි තත්වයේ තරමක වැඩිවීමක් අද දිනේ සිට අපේක්ෂා කළ හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දිනේදී බලාපොරොත්තු වෙනවා. නැගෙනහිර උතුර උතුරුමැද සහ ඌව පළාත්වලත් මාතරේ සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිව බලාපොරොත්තු වෙන්නේ. සෙසු පළාත්වල සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසිද ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මධ්‍යම සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිතත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්. ගිගුරු සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ප්‍රදේශවල තාවකාලිකව තද සුළංග හමාගෙන යනවා. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු අවම ගණිතංශ පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාර්ය බෙල්ලා සින්නවා. හම්බන්තොට සිට මඩකලපුව ත්‍රිකෝණමලය හරහා මුලදිව දක්වාවන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරු සහිත වැසි ඇතිව බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පුත්තලම සිට කොළඹ ගාල හරහා හම්බන්තොට දක්වාවන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරු සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. මෙම මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි දැතිීමේ හැකියාව පවතිනවා. දිවයින රටාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන් දිශාවෙන් හමානේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් අතර පමණ අගයක් ගන්නවා. කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වෙල්ලටොබ්බෙන් යන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් රළුවේ බලාපොරොත්තු වෙනවා. ගිගුරු සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 70-80 දක්වා පමණ වන තද සුළං ඇති වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළුවීමේ හැකියාවෙන් යුක්තයි.
කතානායකවරයෙකු සෑම විටම අපක්ෂපාතීව ක්‍රියා කළ යුතු බව හිටපු කතානායක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. දික්වැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ අතර කතානායකවරයාට එරෙහි උද්ඝෝෂණ දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පැවැත්ුණා. කතානායකවරයා හැටියට පත් වුණාම ඔහු ස්වාධීන විය යුතු පක්ෂයක් නැහැ. ඔහු පාර්ලිමේන්තුවේ තියෙන නීති රීති වලට වඩා චාරිත්‍ර සම්ප්‍රදායන් අනුගමනය කළ යුතුයි. පාර්ලිමේන්තුවේ කටයුතු පාලනය කරන්න පුළුවන් වෙන්නේ කතානායකතුමාට. මේ ප්‍රශ්නය සහ මුලින්ම කතානායකතුමාට පාලනය කරන්න පුළුවන් වෙච්ච ප්‍රශ්නයක්. එතුමා මේ ප්‍රශ්නය දිගින් දිගටම අවුලවමින් අද ලොකු වේදයක් විදායකයක් දේවස්ථානයකට කියලා කරලා තියෙනවා. ඒ වගේම ජනතාව අතර ලොකු ආන්දෝලනයක් අද ඇති කරලා තියෙනවා. මම සතුටු වෙනවා මගේ කාලයේදී මගේ සහෝදරයා ජනාධිපතිතුමා වුණා ඔහුට කතානායකවරයාට බව පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ තනතුරේ ගෞරවය කරගන්න අපි හිතන අනාගතයට මේ තනතුරු වල ගෞරවය ඉබාර ගන්න පුත්‍රයන් ඉස්සරහට යුතුයි. කතානායකවරයාට විරෝධයේ පළ කිරීමේ සහ කඩිනමින් මහමැතිවරණයක් ඉල්ලා සංවිධානය කළ උද්ඝෝෂණයක් කරන්තිනිය ප්‍රාදේශීය සභාව අභියසදී පැවැත්තුණා. දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී ගීතා කුමාරසිංහ කරන්තිනිය ප්‍රාදේශීය සභාවේ සභාපති අමරවර්ෂ මුලුගොඩ යන මහත්ම මහත්මින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන්ද විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණා. ඒ කලාවැව බුල්නෑව ප්‍රදේශයේදී. කතානායක හරහා රටට කරන විශාල හානිය වළක්වන්න නම් අනිවාර්යයෙන් මේ රටේ මහමැතිවරණයක් දෙන්න ඕන. මන්ත්‍රීරු ඩොලර් දීලා සල්ලි වලට එහාට මෙහාට හොමාරු කරලා කරන මේ හැංගිමුත්තන් සෙල්ලම වහම නවත්තලා සජාතික පක්ෂය ඉල්ලලා තිනවා වහම මැතිවරණ වියෝගයට මූණ දෙන්න කියලා. වවුනියාව තමන්කුලම ප්‍රදේශයේ ජනතාවද කතානායකවරයාට එරෙහි උද්ඝෝෂණයක් පැවැත්තුවා. වහම මැතිවරණයක් පවත්වන ලෙසට දෙමළ ජනතාවද මෙහිදී අදහස් දක්වමින් ඉල්ලා සිටියා. උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් එය සංවිධානය කර තිබුණේ. වවුනියාව දාස්ගණක ජනතාවද පාලට බැහැලා කියන්නේ සුරාඩපු පාර්ලිමේන්තු ඡන්දය හැකික්මනින් තියන්න කියලා. ඒ තමන්ගේ නියෝජ්‍යෝ ටික පත් කරගන්න. රට ආදරය කරන කණ්ඩායමක් නැවත ජන ජීවිතයේ සත්‍යමත් කරන්න පුළුවන් කණ්ඩායමක් තමයි පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරිදී ශ්‍රේෂ්ඨ අධිකාරියන් හොඳ තීන්දුවක් අපිට ලැබිලා අපේ රටේ මහමැතිවරණය පවත්වලා පාර්ලිමේන්තුවට මේ රටට ආදරය කරන හොඳ නායකයන් පිරිසක් යවන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙස බල කරමින් සහ කතානායකවරයාට විරෝධය පළ කරමින් කොස්කම හා කහයන නගරවලදී උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්තුනේ හිටපු නියෝජ්‍ය කතානායක ගීතාංජන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ මහතාද ඊට එක්ව සිටියා. ශ්‍රේෂ්ඨාධිකරණයට යුක්තිය සාධාරණය වෙනුවෙන් ඒ ඡන්දය නැවත ලබා දෙන්නේ කියන ඉල්ලීමයි අපි මේ කියාපාන්නේ. ජනතා ඓතිහාසිකම දිනා ගැනීම සඳහා අධිකරු ජනාධිපතිතුමා මැතිවරණයක් ප්‍රකාශයට පත් කළත් මැතිවරණයෙන් පැනලා යන තැනට අද එක්සත් ජාතික පක්ෂයේ ජාත්‍යන්තර බලවේග එකතු වෙලා කටයුතු කරමින් සිටිනවා. මේ අස්සන් දසලක්ෂයේ පෙස්සම අස්සන් කරලා රජයට ඒ වගේම ජනාධිපතිතුමාට අපි බල කරලා කියන්නේ මේ මැතිවරණය පවත්වලා මේ රටේ තිබෙන්නා වූ මේ පස්සේ විසඳා ගන්න රටේ ජනතාවට ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා දෙන්න. ජාතික සිසු ජන ව්‍යාපාරයේ සත්‍යග්‍රහය නෙළුම් පොකුණ වටරව් මාසල විහාර මහදේවි උද්‍යානයේදී පැවැත්වෙනවා. ජනජීවිත විනාශ නොකර වහම මහමැතිවරණයක් පවත්වා ජනතා පරමාධිපත්‍ය තහවුරු කරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම සත්‍යග්‍රහයේ නිරත වන්නේ. ඊයේ දිනේදී ඒ සඳහා තවත් සිවිල් සංවිධාන හා වෘත්තීය සංගම් කිහිපයක නියෝජිතයන්ද එක්ුණා. අපිට සිද්ධ වෙලා තියෙන අද අරගල කරන්නට මහ ඡන්දයක් ඉල්ලලා ඒ නිසා අපි හැමෝම හඬගා කියනෝ දියව් දියව් ඡන්ද දියව් කියලා. අපි ඉතාමත්ම ගෞරවයෙන් යුතුව මේ රජයෙන් ඉල්ලන්නේ වහාම මැතිවරණයක් පවත්වන්න. කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ජනතාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න මහතා පවසනවා. දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධානය ඇතුළු පුළුල් සංවිධානයකින් ඉදිරියේදී මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
පාර්ලිමේන්තුව මේ අස්ථාවර වෙලා තියෙන කාරණාවත් එක්ක වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න කියන ඉල්ලීම කරනවා මහජන පක්ෂය විදිහට රට පුරාම ගිහිල්ලා අස්සන් දසලක්ෂයක් එකතු කරා ඒ අස්සන් දසලක්ෂය අපි ඉදිරි කාලය තුල බාර දෙන්න බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු මැතිවරණයක් තමයි ජනතාව ඉල්ලන්නේ අපි කුළුළු සන්ධානයක් විදිහට මැතිවරණයට ඉදිරිපත් වෙනවා ප්‍රදේශපාලන පක්ෂ ගණනාවක් සිවිල් සංවිධාන බහුජන සංවිධාන දෙමළ මුස්ලිම් පක්ෂ ඒ සංවිධාන සියල්ල එකතු කරගත්ත අලුත් සන්ධානයක් විදිහට තමයි මේ මැතිවරණයට අපි මුහුණ දෙන්න යන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණය සම්බන්ධයෙන් කර ඇත්තේ බරපතල ප්‍රකාශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පෙන්වා දෙනවා. ඒ හලාවත මාතම්පී ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ හමුවකදී. ඒ 3 බෙන්ච් මේ අධිකරණයෙන් අවාරණ නියෝගයක් දාලා තියෙනවා. දැන් ආරංචියක් තියෙනවා මේ ඒක පහට යනවා. පහට ගිය 3ක් මෙහෙට 2ක් එහෙට හින්දා තීන්දුවේ වෙනසක් නොවේවී යයි කියා මේ රටේ හිටපු නියෝජ්‍ය අධිවරේ එක්සත් ජාතික පක්ෂේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අද රන්ජන් රාමනායක මහත්තයා කියන ආ පාර්ලිමේන්තුවේ මේ සැරේ තියෙන මේ නඩු තීන්දුව දෙන්න තියෙද්දී ශ්‍රේෂ්ඨ අධිකරණේ පංච පුද්ගල මිනිසුන් අඩුලක් ගෙන්නේ ඒ පහෙන් තුනක් UNP දෙකක් තමයි එහා පැත්තේ ඉන්නේ නඩුකාර UNP මේක රන්ජන් ගේ අධිකරණය වගේ ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අධිකරණය පිළිබඳ ගෞරවයක් තියෙනවා අධිකරණය විරුද්ධ වචනයක් කර කතා කරොත් අපිව හිත හිර ගෙදරට දැම්මත් අපි ඒකට ඉස්සලමලා ආචාර කරන අපි පිළිගන්නු අපිට මේ රටේ ජනතාව පිළිබඳව විශ්වාසය තියෙන්නේ අපිට වෙන කිසිම දෙයක් නැහැ ඒ නිසා අපි ජනතා අධිකරණයට එන්නට සූදානම් කියලා කාර්යය මතක් කරමින් නීති විරෝධී මිනිස් ජාවාරම් වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති කීර්තිනාමය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙස ඒ පිළිබඳ පිහිටවා ඇති කාර්යසාධක බලකායෙන් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉල්ලා සිටිනවා. ඒ එම කාර්යසාධක බලකායේ විශේෂ හමුවකදී නීති විරෝධී මිනිස් ජාවාරම් වැළැක්වීම සඳහා පිහිටුවා ඇති කාර්යසාධක බලකායේ හමුව පැවැත්ුණේ අධිකරණ අමාත්‍යාංශයේදී. ලබන මාර්තු 31 වනදා වන විට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු මිනිස් ජාවාරමට අදාළ ප්‍රගති වාර්තාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. මේ අතර 2018 රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල වෙනුවෙන් මූර්ති හා චිත්‍ර ඇතුළත් නිර්මාණ ප්‍රදර්ශනයක් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේදී විවෘත කෙරුණා. ඒ අමාත්‍ය SB නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් නිර්මාණ 2000ක් පමණ ප්‍රදර්ශනයට ඇතුළත් ලබන පළමු වනදා දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙනවා. තොරගත් විශිෂ්ට නිර්මාණ සඳහා සම්මාන ප්‍රදාන උත්සවය ලබන 3 වනදා සිදු කිරීමට නියමිතයි. 40 වන යෞවන සම්මාන උළෙල නෙළුම් පොකුණ රඟහලේදී අද පැවැත්වෙනවා. ඒ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනිය වෙත අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති මනුල චමල් පෙරේරා මහතා. ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන යෞවන සම්මාන තරගාවලිය 1976 ඉඳලා පටන් අරගෙන මේ රටේ තරුණයාට දැවැන්ත ශක්තියක් ගෙනාවු වැඩසටහනක් මේ වැඩසටහන සෞන්දර්යෙන් කොහොමද කුසලතා පිරි තාරුණ්‍යයක් නිර්මාණය කරන්න කියන කාරණය වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව යෞවන සම්මාන වල සංවිධානය කරනවා මේ රටේ අංකුර කලාකරුවන්ට තමන්ගේ දිවි ගමන එහෙම නැත්නම් තමන්ගේ කලා ජීවිතය ඉස්සරහට යන්න තියෙන හොඳම මම්පෙත් තමයි යෞවන සම්මාන වල උළෙල ඒ ගමේ ඉන්න දක්ෂතා තියෙන තරුණයා එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයේ ඉන්න තරුණයා යෞවන සමාජ ඉන්න තරුණයා මේ සියල්ලංගේම අනාගතය සාර්ථක කරගන්න එහෙම නැත්නම් මේ රටට සේවය කරන්න ඉඩකඩ සලසන යෞවන සම්මාන වල තමයි මේ අපි 40 වෙනි වතාවට මේවර පවත්වන්නේ. පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ 63 වන සම්වත්සරය කොළපදී පැවැත්ුණා. ඒ ශ්‍රී ලංකාවේ ඉන්දියන් නියෝජ්‍ය මහකුම සාරිස් ගිල්පත් එන් ඇඹුලේ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ අනුශාසක දිවංගත ජ්‍යෙෂ්ඨ මාත්‍යවේදී DF කාර්යකරවන මහතාගේ ඡායාරූපයකට මල්දම් පැළඳවීමක්ද මෙහිදී සිදු කෙරුණා. DF කාර්යකරවන අනුස්මරණ ජනමාධ්‍ය උපහාර 2018 සම්මාන ජ්‍යෙෂ්ඨ මාත්‍යවේදීන් දස දෙනෙකු වෙත පිරිනැමුණා. ඒ ආචාර්ය එඩ්වින් ආරියදාස, සුමනා නෙල්ලම්පිටිය, එස් තිලේනාදන්, දෙනගම සිරිවර්ධන, අධිනීතීඥ බුද්ධික කුරුකුලරත්න, සීතා රංජනි, MJM සාරුක්, සරත් මලලසේකර, ෆුර්කාන් B ඉෆ්තිකාර්, ක රූපසිංහ යන මහත්ම මහත්මීන්ටයි. දෙස් විදෙස් මාත්‍යවේදීන් නැතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දික්වැල්ල වේහැල්ල ශ්‍රී වේලුවනාරාම විහාරාධිපති පූජ්‍ය අබේසේකර ගම ගුණරත්න ස්වාමින් වහන්සේ වෙත සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදින්න ගෞරව නාමයේ සහ හම්බන්තොට මාගම්පත්තුව ඇතුළු ගාලු මාතර දෙපළාතේ උපප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම වෙනුවෙන් උත්සවයක් පැවැත්ුණා. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්
මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියන්ගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. බොරැල්ල සුසමය වර්ධන මහාවිද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුකීදා පැවැත්තුණා. ඒ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2017 වසරේ පන්ති හා විෂය ප්‍රවීණතාව දක්වූ සිසුන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමයි මෙහිදී සිදු කෙරුණේ. ගුරුවරුන්ගේ සේවය අගයමත් සිදු කෙරුණා. විදුහල්පති ඩබ්ලිව්.ඒ. කපිල වීරසූරිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ හා ප්‍රථම විදුහල්පති ආර්.අයි.ටී. අලස් මහතාගේ පස්වන ගුණසමර උත්සවය විද්‍යාලයේදී පැවැත්තුණා. ඒ විජේදාස රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, උදේ ගමන්පිල යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආර්.අයි.ටී. අලස් මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක්ද සිදු කෙරුණා. විදුහල්පති ජානක බමුණු ආරච්චි මහතා සහ රෝහිණී අලස් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ඌව වේලස්ස සටනට නායකත්වයේ දුන් පූජ්‍ය වාරියපොළ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ ඇතුළු ජාතික වීරයන් සිහි කිරීමේ උත්සවයක් හේන්පිටගෙදර සකල සුන්දරා විහාරස්ථානයේදී පැවැත්තුණා. හේන්පිටගෙදර ශ්‍රී ඥානාලෝක දහම් පාසල හා එම විහාරස්ථානයේ දායක සභාවෙක්වයි මෙය සංවිධානය කර තිබුණේ. විහාරවාසී පූජ්‍ය කඩවත උපනන්දු ස්වාමින් වහන්සේ සහ සිසු දරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඔරුවල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සඳහා නිල ඇඳුම් සහ පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පැවැත්තුණා. විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයයි එය සංවිධානය කර තිබුණේ. අඩුවාදායම් ලාභී පවුල්වල දරුවන් 60 දෙනෙකු සඳහා නිල ඇඳුම් පාසල් උපකරණ ඇතුළු ත්‍යාග කට්ටල මෙහිදී බෙදා දුන්නා. ආචාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. කොළඹ කිතුල්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 79ක වයෝවෘද කාන්තාවක් සඳහා අලුතින් නිදිකල නිවසක් පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කෙරුණා. ඒ කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී සුනන්ද ලියනපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාන්තාව ජීවත් වූ නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබුණා. ඒ හේතුවෙන් ඇය ඉතා අසරණ තත්ත්වයටයි පත්ව සිටියේ. ප්‍රදේශවාසීන්ගේද මැදිහත් වීමෙන් නව නිවස ඉදිකිරීම සිදු කෙරුණා. ඒත් සමගින් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පස්වරු දෙකේ සිට පෑන් පෑ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk